ල්මින්තුව විසුරවාහරමින් ජාතිිපති ගෝටහාවේ රාජපක්ෂ මහතා විසින් මාර්තුමස දෙවනදා නිකදත් කළ ගැසටිේදන අභියෝගයට ලක්කරමින් දිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම අද ශ්‍රේෂ්නාාධි කරන පංචි පුද්ගල විිනිසුර මඩු හමුුවේ සිදුවයේ අකණ්ඩව පස් වන දිනටයි. පෙර හට පෙත්සම් ලි කැද අස්ථාවේ ජනතිපති කම් චර ප ය සුදර වෙනෙන් පෙනීසිට ජනතිපති නීති මෂ ල් මතා ෞකිේ වාධ්‍යක්ෂ செන්රால் නිල් සිංග මහතා විසින් ජනතිපති லே කම්බරයායට එමු කල ලිපියක් අධකරනයට බහරදන්න. සෞඛ්‍ය බල හරින් දිවයි නපුා සිදු කරන ප ීක්ෂව අනුව ැතිවන ්‍රාවලිය සෞඛ්‍ය රක්ෂිතව ඉදිරියට ෙනාව සඳහා හැකාව පවතින බවට සෞ්‍ය සේ වාධ්‍යක්ෂ செන්රால் නිල් ජාසිංග මහතා ජනතිපතිලலே කම්බරාව ලිකිතව දැනුවත් කර ඇති බව නතිප නීතිஞ මේෂත සිල්වමතා පෙන් වාදන්නා. ජනතාව නව සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදවලට, ක්‍රමයෙන් අනුගතවමින් සිරින් අතර, දීර්ක කාලීන රෝගමර්දන වැඩිවෙේ කොටසක්ලෙස, අදාල සෞඛකරෙගුලාස්සේ නිරෝධහයන සහ රෝගවලක්පීමේආන්‍යාපනත රදාලව ගසත්කිරීමම සුදුසු බවද. සෞඛෙසේවාධ්‍යයක්ක්ෂ නරාල්වරයා සය ලිපියෙන් පෙන් වාද ඇති බව ජනාතිපති නීතිஞ මේෂ සිල්වාමහතා පෙන් වාදන්නා. නනාතිපති නීතිනය රමේෂ් සිල්වා හතා පෙන්වාදුන්නේ ඉල්ලීම කැබුණහොත් මැතිවරණ ක්‍රාවල ඉදිරියට ගෙනයාම සදහ වන මාර්ගෝපදේ, මැතිවරණ කොමිසමට ලබාදීමට හැකියාව පතින බද සෞඛක සවාධ්‍යයක්ෂ චන්ද්‍රල්වරයා ජනාධීපති ලේකාම්පරයායට එමුක්ලිිය සඳහන් බයි එයනුව රටේ පවතින වාතාාවරණය තුළ සෞඛ්‍යරක්ෂිත ක්‍රමේධන ගමනය කරමින්. මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාටනු හැකිආකාරේ බාධාවක් තතාමාන්න්නොද කියෙන බව. සෞඛකෙේවාධ්‍යක්ෂ චන්ද්‍රාල්වරයා සිය ලිපිය මගින් ජනාතිිපති ලේකම් දැනුවත් ක ඇති බවද නාතිපති නීතිීය රොමිශ සිල්වාමහතා අධිරණන පවසාවා සිටියා. සිය කරුණු දක්වි මාතරතුරඔහ වැඩදිදුරටත්විමසා සිටියේ. සෞඛකසේවාධ්‍යක්ෂ චන්‍රරල්වරයාය වැනි ස්ථාවරයක සිටින පසුබිමක. මැතිවරණ කොමිස්සම තවදුරටත් කොල එලියක් බලාපොරත්තුවෙන් සිටින්නේ. පාශයකින් දෙ යන්නයි. එෙන්ම මූලිකායිතිවාස්කපෙත් සම් විිාහගේ ගැන තෙක් මැතිවරන ක්‍රියාවල අතිිතුව වනලෙස ්‍රෂ්ාධිරනය කිසිදදු අතුරු නෝගයක් ලබදී නො ැතිවත් මැතිවරන කොමිසම මේ මහතේද මැවරණයට අදාල කටේතු සිදු කිරීම නවත ඇති බව නතිපති නීතිය රොමේෂ සිල්ව මහතා අධිකරනයට පැසවා. මෙ අතර නීතිපතිවර වෙනුවෙන් සහ ෞඛ්‍යේ වාධ්‍යක්ෂ චනරල් අනිල් ජාසිංග මතා වුවෙන් අධෙක් සොලිසිට චන්රාල් ඉන්දිකා දේ මුනිද සිල්වා මහත්මිය අද පෙරවරුවයේ කරුණු දැක්වීම ආරම්භ කලා. ද අධ කරන පැවස පත් ති ෙற் ව දාව නීතිපතිවරයා மூූික විරෝධතා ගුණරන බයි. එවින් මෙ පෙත්සම් විභාගේට නොගෙනන ප්‍රතික්ෂேප කරන ෙස. ෙ லி ால் ඉ නි ල් මහත් ධ කරන ල් මක්க்கළ. සම් රුවන් නධතිපතිදි රයා තු දෙවන ගැ ේදන ියෝග ලක් කරමින් පෙත් සම් ගුණ ර . ආ්ඩුක්‍රම් වවස්තාවේ එකසය විසිහය දෙකවගන්තියේ දක්වා ඇති. මාසේක කාලය එක්මවායාමෙන් අනතුරුව. බව අතිරක සොලිසිට ජෙනරාල්වරිය පළමු මූලික විරෝධාවය ගුණු කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම මේ වනවි දේශපාලන පක්ෂ තුන් සය හතරක් සහ ස්වාධීන කණ්ඩායම් තුන්සය දහතුනක් මැතිවරණයට තරඟග කිරීම සඳහ නාමයෝජන අභාරදී තරග වැදීමට අපේක්ෂාවන් සිටි න අතර වක්්‍රාකාරය නාමයෝජනාවබලළගු කිරීම ඉල්ලීම් කරන මෙම පෙත්සම් ඉදිරිපත් කිරීමේද. සිදදු දේපාලන පක්ෂයක් ෝ ේකම්වරයෙක් පර්ක්ෂවකරුවල්ලෙස නම් කර නොැති බද. අතිරක සොලිසිට චන්රල්වරිය පෙන්වාදුන්නා මෙම පෙත්සම්කරුවන්ගේ එල්ලීම මත පමණක් අපේක්ෂකින් හත් දහස් හාරසියකට වැඩි පිරිසකගේ නාමයෝජනාාවල වළංග භාවයට විචුවම බලපන තින්දුවක් ලබාදීමට හැකිියාවක් නොමැති බව. අතිරේක සොලිසිට චන්ඩාල්වරිය තර්ක කලා අදදින කරුණු විමසීම නතුරුව පෙත් සම් සම්බන්ධෙන් වැඩදුර කරු විමසීම විසිහාය වන අඟරුවා පෙරවරු දහයතක්කාල් තැබුණ. අද දස් තුළි රිදවත් කරපු කරුණුවලින් විසේෂම් කරු පැහැදිලි කේ අතිකර ජනාධපත්මවිසෙන් නිුත් කරලා ද ගැසත්ති මේදනය. නීතියට එකඟයි කියීන කාරණය. සහයි කිසිසේත්ම අවලගු හෝ ඒ ශූ්‍ය නොන බව. හිරුගේ පළමුකිරනමෙන් ්‍රන්වන් බෝද්ධය තිමත් සමකට. Leeයිකා Faස්re.